හැමෝටම අද චූන්පාන් එකේ ඔයාලට අපේ ගෙදරට ඔපොසිට් සයිඩ් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ෆ්‍රී වෙලාවකට අපි මම ගෙදර ආවත් බොහෝ දුරට වොකින් යනවා නම් නැත්නම් බයිසිකලෙ ගාරම් හැලීලත් එක්ක රිලැක්ස් එකේ යනවා නම් කොහේ හරි ඇවිදින්න ඕනේ නම් ලස්සන ලොකේෂන් එකක් බලන්න ඕනේ. ඒ වගේ ග්‍රීන් වට වෙච්ච තැනකට වෙලා ඉන්න ඕනේ නම් මං යන පාර බොහෝ දුරට මේ පැත්ත. අද මේ පැත්ත ඔයාලට පෙන්නමු කියලා හිතුවා. තේ වත්තක මැදින් තියෙන පාර. ඒ වගේම ලස්සන ලොකෝ ගස් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පයිනස් කැලක් තියෙනවා. හවසට හාව බලන්න පුළුවන්, මූ පැංචෝ බලන්න පුළුවන්. මේ පැත්තට අවත යාලා ඉන්නවා. ඒව බලාගෙන ඇවිදගෙන යනවා. ඒක ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඒ ප්ලේස් එක ඔයාලට අද මම පෙන්නන්නම්. සන්සෙට් එක මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ෆුල් ඇන් ෆුල් ග්‍රීන් වෙච්ච ඒරියා එකක්. මෙහෙම මම මෝස්ලි අපි වොකින් යනවා. මේ වගේ වියව් එකක් තමයි ඊවනිං තියන්නේ. ලොකු ලොකු ලස්සන ගස් තියෙනවා. සමහර වෙලාවට අපිට මූ පැංචෙක් බලාගන්න පුළුවන් වෙයි නැත්තම් නෑ. දර එහෙම හොයාගෙන මේ පැත්තට එනවා. ලොකු ගහක් කඩන් වැටිලක් තියෙනවා. හරිම ලස්සනයි, හරිම නිෂ්කලංකයි මේ පරිසරේ. ඒ හින්දා මං හරි ආසයි. පයිනස් කැලෑ ළඟටම යන්න පුළුවන්. සී දැන් අපේ ගෙදර ඉඳලා ටික දුරක් දැන් අපේ ගේ එහෙම පේන්නේ නැහැ. ඒ වගේ දුරකට ඇවිල්ලා ඉන්නේ. මේ පැත්තේ නිකන් ට්‍රිප් එකක් යනවා වගේ තමයි අපිට යන්නේ. පාරවල් නම් මේ වගේ වතුර ගිහින් ගිහින් හැදිච්ච පාරවල්. ඇන්ඩ් පයිනස් ගහ එහෙම මුල්ලිටක් පේනවා කඩන් ගිහිල්ලා. සී මේ වගේ පයිනස් මල් මෙන්න මෙහෙම වැටිලා තියෙනවා. අපි ඩෙකරේෂන් එහෙම කරනවා නම් ක්‍රිස්මස් එකට මේ වාරගෙන ස්ප්‍රේ කරලා තියන්න පුළුවන්. මේ මොකු පයිනස් මල් වැටිලා තියෙනවා. හැන්ඩ් පාර මේ වගේ බැස්ස නම් කූඩැල්ලු ඉන්නවා. නැත්තම් අද කැමර කරන්නේ මල්ලි, මගේ පොඩි මල්ලි. සෝ මෙහෙමම තමයි ලොකේෂන් එක තියෙන්නේ. මෙහෙම රිලැක්ස් එකේ බල බල ඇවිදගෙන යන්න තියෙන්නේ. ලස්සනම් කූඩල්ලු ඉන්නවා. ඒක පොඩ්ඩක් බයයි. එයාලා හිටියොත් එහෙම ඉවරයි. අය කූඩල්ලු ඉන්නවාද කියලා බලාගෙනම යන්න වෙන්නේ. එහෙම නැත්තම් අවුලක්. එහෙම අවුව වැඩි නැති දවස්වලට මාර හුලක් පාරක් තියෙන්නේ. ඒකේ තව පීස්ෆුල්, හරිම පීස්ෆුල්. ගේ සත්‍ය අහගෙන ඉන්න ආසන එන්න පුළුවන්. ඉරවන්ගේ සත්‍ය ඒ වගේ ඇහෙනවා.
ලයිටින් එහෙම නැචරල් ලයිටින් නේ තියන්නේ. ගේම ඩිස්ටර්බන්ස් එකක් නෑ. තව එතන ගහක් වැටිලා තියෙනවා. ඒකත් හරි ලස්සනයි ඒ ගහ. එතනටත් බලමු අපි ගිහිල්ලා. ඇතුළට යන්න නම් තහනම් කැලෑ ඇතුළට යන්න තහනම් කරලා තියෙන්නේ. අපි ඇතුළට යන්නේ නැහැ. අපි යන්නේ මේ ඒරියා එකේ. මේ ඇතුළට ගිහිල්ලා කොහමරි චෙක කවුරු හරි ඇල්ලුවා නම් මම හිතන්නේ 1 lakh වගේ දඩයක් හරි ගහන්න වෙනවා. ඉස්සර එහෙම සයින් බෝඩ් එකක් තිබ්බා මේ පැත්තේ නෑ ඔපොසිට් සයිඩ් එකේ. මං ඊයේ වීඩියෝ එකේ පෙන්නපු සයිට් එකේ තියෙනවා එහෙම සයින් බෝඩ් එකක්. ඒ පැත්තට ගිහිල්ලා මම ඔයාලට ඒකත් පෙන්වන්නම්. එතන ගොඩාක් ලියලා තියෙනවා. අපිට ඇතුළට ගිනි පෙට්ටි අරන් යන්න බෑ, ආයුධ අරන් යන්න බෑ, බස් මේවා කපන්න බෑ. එහෙම ගොඩාක් දේවල් එකේ ලියලා තියෙනවා. බෑග්ස් අරන් යන්න බෑ. ඊට පස්සේ එහෙම ගොඩාක් දේවල් ඒක ඇතුළට අරන් යන්න බෑ. එහෙම කවුරු හරි චෙකර් අල්ලගත්ත උසාවි දාලා අපිට දඩ ගෙවන්න වෙනවා කියන තමයි ඒකේ දාලා තිබ්බේ. ඒ බෝඩ් එකත් අපි ළඟදී දැක්කේ ගොඩක් ගස් වැවිලා ඒ බෝඩ් එක සම්පූර්ණයෙන් වැහිලා තිබ්බේ. අපි මම ලාස්ට් ටයිම් ඇවිල්ලා තව පොඩි වාටර්ෆෝල් එකක් තියෙනවා. චූටි වාටර්ෆෝල් එකක්. ඒකට නාන්න ගියපු වෙලාවේ තමයි ඒ බෝඩ් එකත් මම දැක්කේ. ඒක ඔයාලා අපි නිකන් කනවා මේ පැත්තට ආව ඉදිලා තියෙනවා මේ මේක මේ මේ මල් ගහේ මල් එකේ තියෙන පොඩි ගෙඩිය මේක ඉදුනම මෙන්න මේ මේ වගේ පර්පල් ඩාර්ක් පර්පල් කලර් එක පොඩි පැණි රහක් තියෙනවා මේ හින්දා කනවා. මේ තියෙන ගහ සමහර වෙලාවට ආව දැන් ඔක්කොම කපලා ගියන්නේ. අපි වාඩි වෙලත් ඉන්නවා ඇවිල්ලා මෙතන. මෙතනින් වාඩි වෙලා බැලුවම ඈතින් අපේ ගේ ඔපොසිට් සයිඩ් එකේ තියෙන ගෙවල් ටික පේනවා. ඈතම පේන්නේ ඉස්කෝලේ. මෙහි තියෙන විග්නේශ්වර තමිල් මහාවිද්‍යාලයේ ඉස්කෝලේ තමයි පේන්නේ. ඒ ඉස්කෝලේ මම ග්‍රේඩ් 1 and 2 ඉගෙන ගත්තා. මගේ ප්‍රයිමරි එකේ 1 and 2 ඉගෙන ගත්තේ ඒ ස්කූල් එකේ. තාම ඒ ස්කූල් එකේ හැමම තියෙනවා. මං ඉගෙන ගත්ත බිල්ඩින් එක නෑ. ඒක සම්පූර්ණයෙන් කැඩිලා එතකොටත් උළු එහෙම දාලා තිබ්බ පරණ බිල්ඩින් එකක්. අර හාෆ් බිත්තියක් තමයි තියෙන්නේ. සම්පූර්ණයෙන් බිත්තිය නෑ එතකොට. ඒක දැන් කැඩිලා ඉතුරු ටික නම් ඉතුරු මේ බිල්ඩින්ග්ස් ටික තියෙනවා. මම ලාස්ට් වීක් ගියා ඉස්කෝලේට. මේක ගම දැන් අලුත් ගෙවල් ගොඩක් හදලා තියෙන්නේ මේ පැත්තේ. සෝ අපි ආවත් අපේ ස්පොට් එක මේක. මෙතන වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ ටික වෙලාවකින් අර පැත්තට ගිහිල්ලා ආයෙ වටේ එන්න පුළුවන්. නැත්නම් මෙහෙමම ආයෙ රිටර්න් වෙන්නත් පුළුවන්. ගොඩක් අලුත්